රාත්‍රී 8යි විනාඩි 3යි මේ ස්වදේශීය සේවය. ධර්මානුශාසනාව. අද ධර්මානුශාසනා පවත්වන දේශකයන්න් වහන්සේ මීරිගම නාවාන පිටියේ ගෙදර අමාවිල් ආරණ්‍ය සේනාසන අධිපති පූජ්‍ය මාරස්සන ජාගර ස්වාමීන් වහන්සේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමට උදව් වන ධර්ම පිළිබඳවයි අද දේශකයන් වහන්සේ ධර්මානුකූලව පෙන්වා දෙන්නේ. ධර්මශ්‍රවණයට සූදානම් වන සදහවත් පින්වතුනි, ධර්මශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං ආමපන්ති. පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාර වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාර වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාද වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරේ මච්චපමාදට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මච්චපමාදට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සහදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදීන සම්පහදිත. ආමබන්තේ සාද් සාද් සාද්. සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම සවන කාලෝ අයං භදන්තා. ධම්ම සවන කාලෝ අයං භදන්තා. ධම්ම සවන කාලෝ අයං භදන්තා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සච්චේ භික්ඛවේ අඤ්ඤත්‍යා පරිභාජකා ඒවං පුච්චියුං
සම්බෝධි පක්ඛියානං ආඋසෝ ධම්මානං කා උපනිසා භාවනායති ඒවං පුට්ඨාතුම්මි භික්ඛවේ තේසං අඤ්ඤත්‍යානං පරිභජකානං ඒවං භ්‍යකරියාත. මේ ලෝකය මවිත කළා වූ සියල්ල දන්නා වූ සර්වක්‍ය රාජෝත්තමයන් වහන්සේ උතුම් සී සද්ධර්මය අපට දේශනා කරන්නට යෙදුණා. සද්ධා සම්පන්න බුද්ධි සම්පන්න සැදැහැවත් පිංගතුනි, කල්පනාවට ගන්නට දහම් මාතෘකා කොට පිංගතුන්ට දේශනා කරන්නට යෙදුනේ සම්බෝධිපක්ඛ්‍යාන කින උතුම් සූත්‍ර දේශනාව. අංගුත්තර නිකායට අයිති නවක නිපාතේ බොහොම වටිනා සූත්‍ර ධර්මයක්. ලැබුණු ගෞතම බුදුසසුන තුළ පින්වතුනි චතුරාරි සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට අපි උත්සාහවත් වෙන්නට ඕන. චතුරාරි සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට නම් පින්වතුනි ප්‍රගුණ කළ යුතු, වැඩිය යුතු ධර්ම සමුදායක් වාසිජඨෝපම සූත්‍ර දේශනාවෙන් අපට බුදුහාමුදුරු දේශනා කරන්නට හේතුණා. වාසිජඨෝපම සූත්‍රය කියන්නේ වෑමිට උපමාවට අරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මනරම් දම් දෙසුමක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හිරු උදාවීමට පෙර ඇතු අරුණෝදය පූර්වාංගම වෙනවා, අරුණෝදය පෙරට වෙනවා. ඒ වගේ සත්තිස් බෝධිපාක්ෂික ධර්මෝ වඩන්ට යම් කෙනෙකුට පූර්වාංගම වෙනවායි කියනවා සත්පුරුෂ ඇසුර, කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර කියනවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මෝ, බෝධිපක්ඛ්‍යාන ධර්මෝ, චතුරාරි සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට උදව් උපකාර වන ධර්මෝ බුදුහාමුදුරුව අපට දේශනා කරනවා. සතර සතිපට්ඨාන ධර්මෝ, සතර ඊර්දිපාද ධර්මෝ, සතර සම්‍යප්ප්‍රධාන වීරිය, පංච ඉන්ද්‍රිය ධර්මයන්, පංච බල ධර්මයන්, බොජ්ජංග ධර්මයන්, ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙන්න මේ කියන්නා වූ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මෝ යම් කෙනෙකු වඩනවා නම් ඒකාන්ත වශයෙන්ම චතුරාරි සත්‍ය ධර්මෝ අවබෝධ කරගන්නවායි කියනවා. ධර්මයේ විහිං අපිව නිවනට පමුණුවනවායි කියනවා. කික්කිලියක් බිත්තර හත අටක් දාලා ගෝපිත කරන්නෙත් නෑ, තෙද ගන්නවන්නෙත් නෑ, කුකුල් ගඳ ගස්සන්නෙත් නෑ, ඇහිඳ කකා පැත්තකට වෙලා පැටව් එත්වා කියලා පතනවලු. කිකිලිය බලාපොරොත්තු වෙන විදිහට පැටව් ලැබෙයිද? පැටව් ලැබෙන්න හේතුවක් නෑ. ඇයි? කිකිලිය බිත්තර ගෝපිත කළෙත් නෑ, තෙද ගන්නෙත් නෑ, කුකුල් ගඳ ගැස්ුවෙත් නෑ, රසනේ ලබල දුන්නෙත් නෑ. එමින් යම් කෙනෙක් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මෝ අවබෝධක් ඥානයට හේතුවන ධර්මෝ සත්‍යානු ප්‍රාප්තියට පත්වෙනට හේතුවන ධර්මෝ ප්‍රගුණ කරන්නේ නැත්නම් කොයි මාකාරයකින්වත් පිඥතුනි චතුරාරි සත්‍ය ධර්මයක් අවබෝධ කරගන්න ලැබෙන්නේ නැහැ. කිකිලියක් විතර හත අටක් දාලා ගෝපිත කරනවා, තෙද ගන්නවා, කුකුල් ගඳ ගසනවා, ඇහිඳ කකා කිකිලියගේ පැතුමක්වත් ඇත්තේ නැහැ, යහනින් එනින් විට බැලීමක් ඇත්තෙත් නෑ, කිකිලිය කළ යුතු දේ කරනවා. පැටව් බලාපොරොත්තු වන විදිහට ලැබෙයිද? ඒ කාන්ත වශයෙන්ම පැටව් ලැබෙනවා. කිකිලිය කළ යුතු දේ කරපු නිසා ඒ කාන්ත වශයෙන් මේ පැටව් පාස් සිලින් නියතුඩින් පිංහතුනි මුව තුඩින් අර කටු විදගෙන ඒ කාන්ත වශයෙන්ම පැටව් ලැබෙනවා. අන්නේ වගේ අවබෝධඥානයට හේතුවෙන සත්‍යස් බෝධිපාක්ෂික ධර්මෝ අපි වඩනවන පැතුවත් නොපැතුවත් ඒ කාන්ත වසයම සප්්‍යානු ප්‍රාප්තියට පත්වෙනවා පත්වෙනවා මයි. එනිසා මේ වටිනා මනුස්ස ජීවිතය තුළ කල්පනාවට ගත්ත යුත්තේ සප්්‍යානු ප්‍රාප්තියට පත්වෙනට අපිත් උත්සාහවත්වීමයි. බුදුරජාණන් වහන්සේ අපට පිංවතිනයේ දහම් මාතෘකාකොට දේශනා කලා වූ බෝධිපක්ඛ්‍යාන වූ ධර්ම දේශනාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සච්චේ භික්ඛවේ අඤ්ඤත්‍යා පරිභාජකා ඒවං පුච්චේ යොමි අන්‍ය තීර්ථක පිරිස ඔබගේ විමසන්ට පුළුවන් සම්බෝධිපක්ඛ්‍යානං ආවසෝ ධම්මානං කා උපනිෂා භාවනායති.
සත්‍ය අවබෝධයට අයත් වූ ධර්මයන්, ඔය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කර ගැනීමට උපකාර වන ධර්ම මොනවද? චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩුවොත් එක උදව් උපකාර වන ධර්ම මොකක්දයි කියලා ඇහන්ට යෙදුනේ. අන්‍ය තීර්ථක පිරිස ඇසුවොත් ඔබ දෙන පිළිතුරු මොකක්ද? බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා පින්වතුනි, පළවනු ගුණධර්මය හැටියට සත්පුරුෂ ඇසුර, කල්යාණ මිත්‍ර ඇසුර, කල්යාණ මිත්‍රෝ හොති, කල්යාණ සහායෝ, සම්බුද්ධිපක්ඛයානං ආවුසෝ ධම්මා, ධම්මානං අයං පඨම උපනිෂා භාවනායාති. පින්වතිනි, සම්බෝධිපාක්ෂික ධර්මයන් ප්‍රගුණ කර ගැනීමට උදව් උපකාර වන පළවුණ ධර්මය තමයි සත්පුරුෂ ඇසුර, කල්යාණ මිත්‍රයෝ. අප මහ බෝසත් උත්තමයන් වහන්සේ පින්වතුනි, බෝසත් අවදී හැම හිමිදුරු උදෑසනකම ඒ උත්තමයන් වහන්සේ මෙහෙම ප්‍රාර්ථනාවක් කරනවා, මට බාලු ආහවල් දිසාවේ ඉන්නවා කියලා දකින්නවත් සිද්ධ නොවේවා, බාලු ආහවල් දිසාවේ ඉන්නවා කියලා අහන්නවත් සිද්ධ නොවේවා, බාලයන් සමග වචනයක්වත් මට කතා කරන්න සිද්ධ නොවේවා, බාලයන් සමග පියවරක් ඔසවලා පියවරක්වත් තබන්නට මට සිද්ධ නොවේවා කියලා ඒ උත්තමයන් වහන්සේ උදේ හවස ප්‍රාර්ථනා කරන්නට යෙදුනා. එහිම ප්‍රාර්ථනා කරන්නට හේතුනේ ඒ උත්තමයන් වහන්සේට මේ අසත්පුරුෂ නුවණ මඳ දේවදත්ත වැනි උදවිය නිසා බොහෝ දුක් ගැහැට විඳින්නට යෙදුනා. ඒ නිසා තමයි ඒ උත්තමෝ ඒ වගේ ප්‍රාර්ථනාවක් කරන්නේ. අපි වුණත් ඕනෑම පින්කමක් අවසානයේදී ඉමිනා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය, මේ පුණ්‍ය කර්මයන් හේතු කොටගෙන නිවන් දකින තුරු බාලයන් සමග සමාගමක් නොවේවා. සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය, නිවන් දකින තුරු සත්පුරුෂයන්ගේ ඇසුර ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ අපේ බෝසත් උත්තමයන් වහන්සේ එකල බෝසත් චරිතයේදී ප්‍රාර්ථනා කිරීමට අනුකූලව අපිත් ඒ දෙන කියාගෙන හැම දිනම ප්‍රාර්ථනා කරනවා පින්වතුනි. ඒකේච උපසග්ග උපජ්ජಂತಿ සබ්බිතේ බාලතෝ උපජ්ජಂತಿනෝ පඬිතෝ. පින්වතුනි, යම් උපද්ද්‍රවයක් හටගන්නවා නම් ඒ උපද්ද්‍රවය හටගන්නේ පින්වතුනි බාලයෙක් නිසාමයි. ඉතිකෝ භික්කවේ සප්පටි භයෝ බාලෝ, බය හටගන්නේ බාලයෙක් නිසාමයි. අප්පටි භයෝ පඬිතෝ, බයක් හටගන්නේ කියනවා පින්වතුනි පඬිතයා නිසා. උවදුරක් උපදිනවනේ හැම උවදුරම උපදින්නේ පින්වතුනි බාලයාගෙන්මයි, පඬිතයාගෙන් නෙවෙයි කියනවා. යම් විපතක් උපදිනවනේ හැම විපතක්ම බාලයාගෙන්මයි, පින්වතුනි පඬිතයාගෙන් එහෙම වෙන්නේ නැහැ කියනවා. නුවණ මඳ අඥාන බාල නුවණ මඳ කෙනෙකු ඇසුරු කරනවට වඩා නුවණ තියෙන සතුරෙක් ඇසුරු කිරීම බොහොම උතුම් කියලායි පින්වතුනි අපේ බුදුහාමුදුරුව අපට දේශනා කළේ. ඇයි එහෙම අපට දේශනා කරන්න හේතුනේ? නුවණ මඳ බාල අඥාන කෙනා පින්වතුනි ක්‍රෝධයේ දේශයේ පහළ කරනකොට සිතින් කයින් වචනින් ඕනෑම මොහොතක කුපිත වෙලා පින්වතුනි ක්‍රියාත්මක වෙලා එක්ක සත්ව ඝාතනයක් කරන්න පුළුවන්, මිනී මැරුමක් වෙන ඕනෑම උපද්ද්‍රවයක් බාලයාගෙන් වෙනවා. නමුත් පඬිතයාගෙන් පින්වතුනි එහෙම වෙන්නේ නැහැ. එහා නුවණින් යුතුව සලකනවා, මම දැන් මෙහෙම දෙයක් කළොත් ඒකාන්ත වශයෙන්ම මම නීතියේ දඬුවමට අහසු වෙනවා. ඒ වගේම අන්‍ය උදවිය දකිනවා, ඊට පස්සේ තමුන් ගිහිත තමුන්ට දොස් කියනවා, ඒ වගේම මේ පාප කර්මය කළොත් මරණින් මං අපාගත වෙනවා. ඔය විදිහට නුවණින් සලකලා අනිත් අය නගන දෝෂ ආරෝපණය නිසා, තමුන්ගේ හිත තමුන්ට චෝදනා කරන නිසා, දඬුවමට බිය නිසා, මරණින් මතු දුර්ගතිය යන නිසා පින්වතුනි අර නුවණ තියෙන පඬිතයාගෙන් උවදුරක් ලෝකයට අනර්ථයක් සිද්ධ වෙන්නේ. දෙකොට සත්පුරුෂ ඇසුර, කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලැබෙනවා නම් පින්වතුනි ඒකාන්ත වශයෙන්ම මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මෝ වඩාගන්න අපට උදව් උපකාරයක් වෙනවා පින්වතුනි. තමුන්ට වඩා නීච ගුණ තියෙන උදවිය ඇසුරට ගන්න හොඳ නැහැ. නීච ගුණ තියෙන උදවිය ඇසුරට ගන්නකොට තමුනුත් ඒහා සමව වැටෙනවා. අඩුම තරමේ තමහා සම ගුණ තියෙන කෙනෙකු ඇසුරට ගන්නවා නම් තමුන්හා සම වෙනවා. තමුන්ට වඩා ගුණ නුවණින් යුතු උතුමෝ, තමුන්ට වඩා ගුණ නුවණින් ඉහළයි එහෙම උතුමෝ
ඇසුරට ගන්ට කියලයි අපේ බුදුහාමුදුරුව අපට දේශනා කරන්නට යෙදුනේ. ඇයි ඒ තත්ත්වයට තමුණුත් පත් වෙනවා. ඉතින් සත්පුරුෂයෙකුගේ ඇසුර ලැබුණොත් ඒකාන්ත වශයෙන්ම චතුරාරි සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට පින්වතුනි අපට උදව් උපකාර වන ලොකුම ධර්මය. ඇතුළත තියෙන අවයවයක් කියන යෝනිසෝ මනසිකාරය පින්වතුනි. යෝනිසෝ මනසිකාරය කියන්නේ නුවණින් සැලකීමේ හැකියාව. හිරු උදාවීමට පෙර ආතු අරුණෝදය පූර්වාංගම වෙන වශයෙන් ඒකාන්ත වශයෙන්ම චතුරාරි සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න සත්‍ත්‍යස් බෝධිපාක්ෂික ධර්මව වඩා ගන්නට මේ ඇතුළත තියෙන අවයවයක් නුවණින් සැලකීම යෝනිසෝ මනසිකාරය පූර්වාංගම වෙනවා කියනවා පෙරට වෙනවා කියනවා හිරු අරුණෝදයට පෙර ආතු හිරු පෙරට වෙන වශයෙන් සත්‍යස් බෝධිපාක්ෂික ධර්මයන් වඩා ගන්න පින්වතුනි නුවණ පෙරට වෙනවායි කියනවා පූර්වාංගම වෙනවායි කියනවා. ඉතින් හරියට මේ නුවණ අපි හිතමු පන්දු සෙල්ලම් කරන ක්‍රීඩා පිටියක වේලක් පල්ලි සිදුරු වුණු බෝලයක් විසිකලා තිනවා වගේ. ගිහි පින්වතුන් පින්වතුනි මේ ඇතුළත නුවණින් සැලකීම විසිකලා තියෙනවා. විසිකලා තියෙනවා. බොහෝ විට නුවණින් සලකලා කටයුතු කරගන්නේ නැහැ. ඒ නිසා මේ වටිනා මනුෂ්‍ය ජීවිතය තුළ පින්වතුන් කල්පනාවට ගන්න නුවණින් සලකලා අප්‍රමාදීව කටයුතු කරගන්නට. ඒ වගේමයි සත්‍යස් බෝධිපාක්ෂික ධර්මව වඩලා තුන් චතුරාරි සත්‍ය ධර්මයන් අපට අවබෝධ කරගන්න උදව් උපකාර වන දෙවනි ගුණ ධර්මයේ තමයි සිල්වන්තකම. පුනචපරං ආවසෝ භික්ඛු සීලවා හෝති. උපසම්පදා ස්වාමීන් වහන්සේලාට මෙහෙම දේශනා කරනවා. පාතිමොක සංවරෝ සංගුතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු ජේසු භයදසාවි සමාදාය සික්කති සික්ඛාපදේසු සම්බෝධිපක්ඛයානං ආවසෝ ධම්මානං අයං ဒුතිය උපනිෂ භාවනාය. බලනට පින්වතුනි සිල්වන්තකම සම්බෝධිපක්ඛ්‍ය ධර්මයන් ප්‍රගුණ කරගන්නට වඩා ගන්නට භාවනාවක් හැටියට ප්‍රගුණ කරගන්නට චතුරාරි සත්‍ය ධර්මව අවබෝධ කරගන්නට සත්‍ය අනුප්‍රාප්තියට පත් වෙනට උදව් උපකාර වන ධර්මයේ තමයි සිල්වන්තකම. සිල්වන්තකම කියන්නේ හැදිච්චකම. ගිහි පින්වත්තුකට තියෙනවා ගුණධර්ම පහක්. පෝය දිනේට 8ක්. නිති පන්සිල්, පෝය 8සිල්. සුළු කොට තකන්ට හොඳ නැහැ. මේ ලෝකේ කරන්නට අමාරුම දේ තමයි පින්වතුනි ප්‍රාණඝාතය නොකර සිටීම. ඒ නිසා සත්වෝ ප්‍රාණඝාතය කරනවා. හොරකම් නොකර සිටීමට මිනිසුන්ට බොහෝ දිනකට අපහසුයි. ඒ නිසා හොරකම් කරනවා. වැරදි කාමසේවනයට පෙළඹෙනවා. බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා. පින්වතුනි මූලික කල්පනාවට ගන්න සමහර විට පොඩි දරුවෙක් බිය ගන්නන්ට වැඩි හිටියෙකු වුණත් ප්‍රාණඝාතය කරනවා දකින්නකොට යන්නේ නිරි යන්නේ අපායි කියලා මේ වචනේ කියනවා. පින්වතුනි එහෙම සත්ව ඝාතනය කළා කියලා නිරි අපායි යන්නේ නැහැ. නැවත නැවත ප්‍රාණඝාතය කරනවා නම් බහුලීගත කරනවා නම් පින්වතුනි ඒ හේතු කොටගෙන තිරිසන් ලෝකයේ ප්‍රේත ලෝකයේ නිරි උපතට හේතුයි. මානුෂ සම්පත්තියක් ලැබුණොත් පින්වතුනි අඩු වයසින් මරණයටපත් වෙනවා. පිළිකා වගේ දරුණු රෝග හට ගන්නවා. සොරකම් කරනවා. නැවත නැවත හොරකම් කරනවා. බහුලීගත කරනවා. ඒ හොරකම් කිරීමේ විපාකයක් හැටියට පින්වතුනි වස්තු සම්පත් භෝග සම්පත් තමුන් ධාර්මික උපය සපයාගත්තු වස්තුව විනාශත්වයට පත් වෙනවා. භෝග ව්‍යසනයට පත් වෙනවා. අගහිග ඇති පවුල්වල ගිහින් උපදිනවා. ගින්නෙන් හෝ එහෙම නැත්නම් ජලයෙන් හෝ තමුගේ වස්තු සම්පත්තිය විනාශ වෙන්නට හේතුව හොරකම් කිරීම. මනුෂ්‍ය සම්පත්තියක් ලැබුණොත් ලැබෙන අඩුම විපාකය නිරේ තිරිසන් ලෝකේ ප්‍රේත ලෝකේ උපතට හේතුයි. ඒ වගේමයි පිංගුතුනි පරදාර සේවනයට පෙළඹෙනවා. සත්‍යෝ පරදාර සේවනයට පෙළඹෙනකොට මනුෂ්‍ය සම්පත්තියක් ලැබුණොත් ලැබෙන අඩුම විපාකය සතුරන් සහිත වෛරක්කාරයෝ ඇති වෙනවා. බොරු කියනවා. නැවත නැවත බොරු කියනවා. බහුලීගත කරනවා. නිරේ තිරිසන් ලෝකේ ප්‍රේත ලෝකේ උපතට හේතුයි පිංගුතුනි. බොරු කීමේ විපාකයක් හැටියට මිත්‍රවින් අය අමනාප වෙනවා පින්වතුනි. මේ වටිනා මනුෂ්‍ය ජීවිතය තුළ කිසිම ආකාරයකින්වත් පින්වතුනි ඒ වගේ බොරු කියන්න, කේලම් කියන්න, පරුෂ වචන කියන්න, හිස් වචන කියන්න තමුන් පෙළඹෙන්න හොඳ නැහැ. බොරු කියනවා නම්, කේලම් කියනවා නම් ඒ වගේ ඒ විදිහටම විපාක විඳවන්න වෙනවා පින්වතුනි.
දැන් බලන්ට පින්වතුන, බොරු කියනකුට නින්දා පාසහන්ට සිද්ධ වෙනවා. කේලං කියනකුට හිත මිත්‍ර උදවිය බීඳිල යනවා. බොහොම හොඳට ඉන්නවා. මේ පසුදා කතා කරන්නේ. ඒ අර කේලං කීමේ විපාකයක් පින්වතුනි. පරුස වචන කියනකොට මේ කනට ආමහිරි දෙයහන්ට සිද්ධ වෙනවා. අසතුටට වචන හේතු වෙනවා පින්වතුනි. හිස් වචන කියනවා විශ්වාස කළ අදහන්න බැරි වචන වලට හේතු වෙනවා. ඒ වගේම මත් හැඹුණා පින්වතුනි උමතු වෙනවා. දැන් මෙවන් නැවත නැවත කරලා මනුෂ්‍ය සම්පත්තියක් ලැබුණොත් ලැබෙන අඩුම විපාකයේ පින්වතුනි. ඒ නිසා මේ වටිනා මනුෂ්‍ය ජීවිතය තුළ පින්වතුන් කල්පනාවට ගන්ඳ සිල්වන්ත ගුණවන්ත ජීවිතයක් ගත කරන්න. දැන් බලන්න ස්වාමීන් වහන්සේලාට නම් දේශනා කරනවා පාතිමොක්ඛ සංවර සංතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු ඉහි සුභය දස්සාවි සමාදාය සික්ඛති සික්ඛාපදේසු. දැන් බලන්න ස්වාමීන් වහන්සේලාට තියෙනවා පරාජිකා කියලා සිල්පද හතරක්, සංඝාසීසපති කියලා තව සිල්පද තියෙනවා, ඊට පස්සේ පටිදේශනීය සිල්පද කියලා තව සිල්පද කීපයක් තියෙනවා, තිංසනිසග්ගා කියලා සිල්පද 30ක් තියෙනවා, දේ නෞති කියලා 92ක් පචිතියව තියෙනවා, පාටිදේශනීය සිල්පද 4ක් තියෙනවා, සීකියා සිල්පද 75ක් තියෙනවා, සප්ත අධිකරණ ඒ ප්‍රශ්න ඇති වෙනකොට ඒව විසඳා ගන්නා උක්‍රම 7ක් බුදුරජාණන් වහන්සේ අනුදෙනවදාරලා. ඉතින් දැන් බලන්නට ස්වාමින් වහන්සේලාට තියෙන සිල්පද ගිහි පිංතුණ්ඩනේ. නමුත් ඒ සීලය දෙන කියා ගන්නවා කියන්නේ ස්වාමීන් වහන්සේලාට ආරක්ෂා කරගන්න පහසුයි. ස්වාමීන් වහන්සේලා ධර්ම විනය තුළ හික්මිනවා කියන්නේ, ගිහි පින්වතුන් විනය තුළ හික්මිනවයි කියන්නේ නිවනට පමුණුනවා. සිල්වන්ත ගුණවන්ත ජීවිතය නිසා පින්වතුනි නිවනට උදව් උපකාර වන ධර්මයක්, සත්‍යානුප්‍රාප්තියට පත්වෙනට උදව් උපකාර වන ධර්මයක්. ඒ නිසා පින්වතුනි ප්‍රාණඝාතයෙන් වැළකිලා, හොරකමින් වැළකිලා, වැරදි කාම සේවනයෙන් වැළකිලා, බොරුවෙන් මත්පැනෙන් දුච්චරිතකම් වැළකිලා සිල්වන්ත ගුණවන්ත ජීවිත ගත කරනවා. තමුගේ මරණයට පෙර ආතු අඩුම තරමේ 8කින් යුත් පෙහෙවස දවල් රාත්‍රී රැකි සිල් 100ක්වත් ආරක්ෂා කරගන්නවා. මහානාම ශාක්‍ය පිරිස බුදුරජාණන් වහන්සේ හමුවට පැමුණු මොහොතේ 8කින් යුත් පෙහෙවස ආරක්ෂා කරනවාද කියලා ඇහුවා බුදුරජාණන් වහන්සේ. රාම් රිදී මුතුමැණික් පරිහරණය කරන අපි අපට බොහෝ රාජකාර කටයුතු නිසා අට සිල් සමාදන් වීම බොහොම ප්‍රමාදයි. හිතුන සමාදන් වෙනව නැත්තන්නේ කීවා. අලාභයක්මයි මහණෙනි, ඔබට අලාභයක්මයි ශාක්‍යනි කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කරලා, කුමද්ද මේ ගැන හිතන්නේ? කාසිපණං උපේනවා කිසිම අකුසලයකට වැටෙන්නේ නැතුව ලක්ෂයක්, ඒ හේතු කොටගෙන නිත්‍ය සුඛයක් නිත්‍ය සැපයක් විඳිනවද කියලා හව බුදුරජාණන් වහන්සේ. නෑ භාග්‍යවතුන් වහන්සේ. ඇයි කියලාවා? ඒ උපයන දේවල් හරියම්බ කරගත් වස්තු සම්පත් වෙනස් වෙනවා, විපරිණාමයටපත් වෙනවා, නැතිව යනවා. මහණෙනි, මගේ ශ්‍රාවකෝ අටඟින් යුත් පෙහෙවස ආරසා කළා නිත්‍ය සුඛයක් නිත්‍ය සැපයක් විඳිනවා. සෝහන් සකදාගාමි ආදී මඟඵල ලබලා කෝටියක් උපය ගත්තා වගේ කියනවා අටඟින් යුත් පෙහෙවස ආරසා කරනවා කියන්නේ. එනිසා පින්වතුනි මේ වටිනා මනුස්ස ජීවිතය තුළ චතුරාරි සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීමට උදව් උපකාර වන ලොකුම ධර්මය සිල්වන්තකම. ඊනිසා සිල්වන්ත ගුණවන්ත ජීවිතයක් ගත කරගන්නට අදිෂ්ඨානයක් ඇති කරගන්නට ඕන. ඒ වගේමයි පින්වතුනි මේ වටිනා මනුස්ස ජීවිතය තුළ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා පුනච්ච පරන්නාවසෝ භික්ඛු යායන් කතා අභිසල්ලේඛික චේතෝ විවරණ සප්පායා සේයතිදං. පින්වතුනි දෙතිස් කතාවන්ගෙන් වැළකිලා බුදුරජාණන් වහන්සේ අපට දස කතාවන්ගෙන් යුතුව වාසය කරන්නට ඕන කියලා දේශනා කරන්න තියදුනා. චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීමට උදව් උපකාර වන ඊගාව ගුණධර්මයේ තමයි පින්වතුනි යහපත් විදියට වචන හසුරුවා ගන්නවා අප්පිච්චි කතා. අපිච්චි කතා කියලා කියන්නේ නොයෙක් දේවල් වලට ආශා කරන කතා නෙවෙයි. ඒ ආශාව මඟහරව ගන්නා වූ කතා. අද ගත්තොත් බොහෝ දෙනෙක් නොයෙක් දේවල් වලට ආශා කරනවා. ඒ ආශා කිරීම නිසාම පින්වතුනි සමහරට බොරු කියන්න, කේලම් කියන්න, පරුස වචන කියන්න පෙළඹෙනවා. නොයෙක් ආශාවන් අඩු කර ගැනීම පිළිබඳව දස කතාවන් හිමි අපිච්චි කතා කතා කිරීම බොහොම උතුම්.
ඒවාගේ මම පින්වතේ සන්තුට්ටි කතා. සන්තුට්ටිත කතා කියලා කියන්නේ ලද දෙයින් සතුටු වෙන කතා පිළිබඳව කතා ඇති කර ගන්නට ඕන. ඒක චතුරාර්ය සත්‍ය ධර්මයෙන් අවබෝධ කර ගැනීමට උදව් උපකාර වෙන ගුණ ධර්මයක්. ඒ වගේමයි පවිවේක කතා. පවිවේක කතා කියනකොට කායි විවේකයේ, චිත්ත විවේකයේ, උපදි විවේකයේ පිළිබඳව කතා ඇති කර ගන්නට ඕන. කායි විවේකයේ කියන්නේ පින්වතුනි තනියම වාසය කරන්න කල්පනා කරනවා. නුයික් නුයික් වැඩ කටයුතු වල නිරත වෙන්නේ. බණ භාවනාවට චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධයේ පිණිස නිහඬ හුදකලා තනියම වාසය කරන්න කල්පනා කරනවා. ඒකස්ස චරිතංසෙය තනියම වාසය කිරීම බොහොම උත්තුම් කියනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යත බ්‍රහ්ම තත ඒකෝ යත දේවෝ තත ද්වේ යත ගහමෝ තත තයෝ කෝලහලං තදුත්තරි. පින්වතුනි තනියම වාසය කරන නම් බ්‍රහ්මීක් වගේ කීවා. යත බ්‍රහ්ම තත ඒකෝ දෙන්නෙක් ඉන්න තැන දෙව්ලොවක් වගේ. යත දේවෝ තත ද්වේ දෙන්නෙක් ඉන්න තැන දෙව්ලොවක් වගේ. යත ගහමෝ තත තයෝ තුන් දෙනෙක් ඉන්නව නම් පින්වතුනි ගමක් වගේ කියනවා. කෝලාලං තදුත්තරි ඊට වැඩි නම් රණ්ඩු සරුවල් කියලා අපට උදහාවස මෙනෙහි කරන්න කියනවා. පින්වතුනි පවිවේක විවේක කැමැති පින්වතා පින්වතුනි කාය විවේකයෙන් යුතුව වාසය කරනවා. චිත්ත විවේකය කියන්නේ පින්වතුනි ධ්‍යාන තත්ත්වයට හිත දියුණු කරනවා. පළවෙනි දහන, දෙවෙනි දහන, තුන්වෙනි දහන මේ ධ්‍යානාංග උපයාසපයාගෙන වාසය කරනවා. අෂ්ටඵල සමාපත්තිය උපදව ගන්නවා. පින්වතුනි චිත්ත විවේකයේ පිණිස උන්න හිත නැඹුරු වෙලා තියෙනවා නම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට, සත්‍ය බෝධිපාක්ෂික ධර්මයන් වඩා ගන්නට උපනිශ්‍රය වන ධර්මයක් පින්වතුනි. ඒ වගේමයි උපදි උපදි විවේකේ. උපදි විවේකේ කියන්නේ කෙලෙස් දුරු කර ගැනීම පිණිස උත්සාහවත් වෙනවා. කෙලෙස් දුරු කර ගන්නවා කියන්නේ නිවනම සාක්ෂාත් කර ගන්න වැර වීරිය කරනවා පින්වතුනි. ඉතින් මේ වටිනා මනුෂ්‍ය ජීවිතය තුළ පින්වතුනි කාය විවේකයෙන්, චිත්ත විවේකයේ, චිත්ත උපදි විවේකයේ තියෙනව නම් හිත හැරිලා නැමිලා බරවල තියෙන්නේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් පිණිසයි. ඒ වගේමයි පින්වතුනි අසංසග්ග කතා. අසංසග්ග කතා කියන්නේ පංචවිධ සංසර්ගයන්ගෙන් වෙන් වෙන කතා. මිදීම පිළිබඳව කතා. පංචවිධ සංසර්ගය කියන්නේ පින්වතුනි ඔන්න ශ්‍රවණ සංසර්ගය, දර්ශන සංසර්ගය, සමුල්ලාපන සංසර්ගය, සංසර්ග සම්භෝග සංසර්ගය, කාය සංසර්ගය කියලා බුදුරජාණන් වහන්සේ මේ පස් ආකාරයකට සංසර්ගය අනුදෙන වදාහරන්ට යෙදුණා. එතකොට ශ්‍රවණ සංසර්ගය අහන්ට හරි කැමැති, කටහඬ කතා කරන්න හරි කැමැති. අපි හිතමු ඔන්න චතුරාර්ය සත්‍ය ධර්මයක් අවබෝධ කරගන්න කැමැති පින්වතා කොයිම ආකාරයකින්වත් වචන කතා කරන්න කැමැති නෑ, සංවර වෙනවා. අද බොහෝ කාලේ බොහෝ පින්වතුන් සමහරට දුරකථන පහසුකම් තිබෙන නිසා කොහොමද සැපසනීප ඔය නොයෙක් නොයෙක් දේවල් කතා බහ කරමින් ඉන්නවා. නමුත් ඒ පින්වතා කතාවට ඇහිලා නෙමුණු බරණු සිතින් යුතුව වාසය කරනවා නම් චතුරාර්ය සත්‍ය ධර්මයක් අවබෝධ කරගන්න බෑ පින්වතුනි. කතාව භාවනාවට පමණක් නෙමෙයි හැම දෙයකම බාධාවක් පින්වතුනි. නුවණ තියෙන පින්වතුන් පින්වතුනි ඔන්න ශ්‍රවණ සංසර්ගයෙන් වෙන් වෙනවා. දර්ශන සංසර්ගය. දර්ශන සංසර්ගය කියන්නේ දකින්න හරි කැමැති. අනේ ඔය රූපේ දකින්න ඕන, මෙහි තෙන්න කියලා කතා බහ කරනවා. දැක්කිනේ කියනවා. දැක්කනම් උන සතුටු වෙනවා දැක්කට පස්සේ. ඒ වගේම සමුල්ලාපන කතා බස් කර කර ඉන්න හරි කැමැති. සම්භෝග සංසර්ගය. නොයෙක් දේවල් පරිහරණය කරන්න තියෙන කැමැත්ත. ඒ වගේම කාය සංසර්ගය. කාය සංසර්ගය කියන්නේ මේ අත්ඇල්ලීම ආදී එවැනි සංසර්ගය. ඒ වගේම පින්වතුනි වැලකුණු කතා පිළිබඳව කතා කරනවා නම් පින්වතුනි චතුරාර්ය සත්‍ය ධර්මයක් අවබෝධ කරගන්නට උදව් උපකාර වන ධර්මයක්. ඒ වගේමයි පින්වතුනි විරිය ආරම්භ පිළිබඳව කතාවෝ. වැර වීරිය කරන්න ඕන. අහෝ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න අපි භාවනා කරන්න ඕන. අවවැස්ස කියලා බෑ. සීතල පින්න කියලා පුළුවන් කමක් නෑ. සාපිපාසාව කියලා බෑ. ලෙඩ දුක් වුණා කියලා එහෙම නෙමෙයි පින්වතුනි. නුවණින් යුතුව තමුන් කුසිතකමට ඉඩ තියන්නේ නෑ. බොහෝ දෙනෙක් පින්වතුනි සාපිපාසාව නිසා කුසිතකමට මුල් තැන දෙනවා. නමුත් කුසල ධර්ම උපද්ද ගන්න, අකුසල ධර්ම යටපත් කර ගන්න විරිය ආරම්භ කතාවන් පිළිබඳව කතා අපේ ගාව තියෙන්න ඕන. ඒ වගේමයි සීල කතා පින්වතුනි. සිල්වන්ත ගුණවන්ත දිවිපෙවත ගත කරනකොට දස දිශාවේ යන්න පුළුවන් අද කාලේ තියෙන හොඳම වර්ගයේ වාහනේ.
හරියට බඩගිනි ඉන්න කෙනෙකුට ලැබුණු රොඳ රසවත් බත් මුලක්. ඔන්න ඔය විදියට පින්වතුනි මේ සීලය ගැන කතා කරන්න ඕන. ස්වර්ගයට යන්න පුළුවන් ඉනිමග තමයි සීලවන්තකම කියන්නේ. වස්තු සම්පත් භෝග සම්පත් තමයි ලැබෙන සීලවන්තකම නිසා. කීර්ති රාවේ තමයි පැතිරෙන්නේ. පිරිස ඉදිරියට විශාරදව එළඹෙන්නේ. සිහිය මුලා වෙන්නේ නැ. මරණින් මතු නිරේ යන්නේ නැ. පින්වතුනි ඔය පිළිබඳව සීලය පිළිබඳව ඔවනි කතා කතා කරනවා නම් සත්‍ය අනුප්‍රාප්තියට පත්වෙන්න උදව් උපකාරයක් වෙනවා පින්වතුනි. ඒ වගේමයි සමාධිය පිළිබඳ කතා. චිත්ත සමාධියක් ඇති කරගන්න වැඩ විරිය කරනවා. කොහොමද උපචාර සමාධිය ඇති කරගන්නේ? අර්පණා සමාධිය ඇති කරගන්නේ කොහොමද? ආනාපාන සති භාවනාවත් තුළින් කොහොමද ධ්‍යානාංගිය උපදවගන්නේ? ධ්‍යානාංගිය තමුගේ බවට පත් කරගන්නේ කොහොමද? ආවර්ජන සමාපජ්ජන සමුල්ලාපන මේ විදිහට ධ්‍යාන තත්ත්වයට හිත දියුණු කරගන්නේ කොහොමද? පින්වතුනි ආවර්ජන සමාපත්තියට සමවැදෙන්නේ මෙහෙමයි. උත්ථාන සමාපත්තියට සමවැදෙන්නේ මෙහෙමයි. උත්ථාන සමාපත්තිය නැගී සිටින්නේ මේ විදිහටයි. පින්වතුනි ඒ විදිහට නුවණින් යුතුව කතාබස් කරනව නම් සමාධිය පිළිබඳව ජීවිත අවබෝධය ඇති කරගන්නට හේතු වෙනවා. ආලපන ලාපන සමුල්ලාපන චාටුබස් නොකිය නුවණින් යුතුව පින්වතුනි හිත තැම්පත් කරගනිමින් ධ්‍යාන තත්ත්වයට හිත දියුණු කරගන්න උත්සාහවත් වෙනවා. ඒ වගේමයි පඤ්ඤා කතා පිළිබඳව කතා කතා කරන්න දක්ෂයෙක් වෙනවා. පඤ්ඤා කතා. පඤ්ඤා කතා කියන්නේ මේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියනා වූ මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව කතා. ඒ වගේම විමුක්ති කතා, සියල්ලන්ගෙන් නිදහස් වීම පිළිබඳව කතා. දැන් ගිහි පින්වතුන් බොහෝ විට වැඩපලක් කරලා අවසන් වෙනකොට අහෝ නිවන් දැක්කා වගේ කියනවා. මේ කායික ක්‍රියාවක් කරලා නිමාවටපත් වුණාම එහෙම කියන්නේ. පින්වතුනි එපමණකින් නිවන් දැක්වුවා නෙවෙයි. විමුක්තිය කියන්නේ සියල්ලන්ගෙන් නිදහස් වීම. සියල්ලන්ගෙන් නිදහස් වෙන හේතුවක් ඇතුවයි පින්වතුනි. කලකිරීමක් තිබෙන කෙනා විරාගි බවටපත් වෙනවා. විරාගි වුණු කෙනයි සියල්ලන්ගෙන් නිදහස් වෙන්නේ. ඉතින් නිදහස් වීම පිළිබඳව කතා කරනවා. නිදහස් වීමට හේතු මොනවද? නිදහස් නොවන්නේ මොන වගේද? ඔය විදියට පින්වතුනි ඒ වගේම විමුති ඥාන දර්ශන කතා. සියල්ලන්ගෙන් නිදහසුණයි කියලා එයා රහතුන් වහන්සේ නමක් නෙමෙයි පින්වතුනි. සියල්ලන්ගෙන් නිදහස් වෙනට නම් විමුති ඥාන දර්ශන අවබෝධය සාක්ෂාත් කරන්නට ඕන පින්වතුනි. විමුති ඥාන දර්ශන. ඉතින් මේ දස කතා පිළිබඳව කතා කරනව නම් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න පින්වතුනි උදව් උපකාරයක්. ඒ වගේමයි සරුවක්යන් වහන්සේ අපට දේශනා කරනවා පුනචපරං ආවසෝ භික්ඛු ආරද්ධ විරියෝ විහෙරති. මේ සම්බුද්ධ ශාසනේ යම් පින්වතෙක් අරඹන ලද වැර වීරිය තියෙනවා නම් සත්‍ය බෝධිපාක්ෂික ධර්මෝ වඩා ගන්න බොහොම පහසුයි. අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපසම්පදාය තාමව දල්ලපරක්කමු අනික්කිත දුරෝ කුසලේසු ධම්මේසු සම්බෝධිපක්ඛ්‍යානං ආවසෝ ධම්මානං අයං චතුත්ති උපනිසාය භාවනාය. පින්වතුනි හතරවෙනි කරුණ තමයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට උදව් උපකාර වන ධර්මය අරඹන ලද වැරවීරිය. පින්වතුනි වැස්ස නිසා බොහෝ විට වැස්සයි අද කරන්නට පුළුවන් කමක් නැහැ කියලා කුසල ධර්මයන් ප්‍රගුණ කිරීම අතහැරලා දානවා. සාපිපාසාවන්ගෙන් යුත්ත නම් සාපිපාසාවන්ගෙන් යුත්තයි අතහැරලා දානවා. දුර ගමනක් යන්නට තිබෙනව නම් දුර ගමනක් යන්නට තිබෙනවයි කියලා කුසිතව නිදාගන්නවා. ගමන ගියා නම් බොහොම ඇඟට මහන්සි වෙහෙසයි නිදාගන්නවා. කුසල ධර්මයන් ප්‍රගුණ කරගැනීම පිණිස උත්සාහවත් වෙන්නේ නැහැ. අසනීප නම් අසනීප වුණා බෙහෙත් ගන්නවා. පින්වතුනි අතහරිනවා කුසල ධර්මෝ ප්‍රගුණ කිරීම. සුවපත් වුණා කියලා හිතමු. මේ සුවපත් වුණා විතරයි බණ භාවනාවක් කරන්නට පුළුවන් කමක් නැහැ. අතහැරලා දානවා පින්වතුනි මේ අවබෝධ ඥානයට හේතු වන ධර්ම ප්‍රගුණ කරන්න කල්පනාවට ගන්නේ නැහැ. නව ආකාරයකින් පින්වතුනි මේ කුසිතකම බුදුහාමුදුර අපට දේශනා කළා. ඉතින් අරඹන ලද වැරවීරිය තියෙනවා නම් ඒකාන්ත වශයෙන්ම චතුරාරි සත්‍ය ධර්ම අවබෝධ කරගන්න අපට උදව් උපකාරයක් වෙනවා. අපි ඉදිරියට යනකොට සතර සම්‍යක් ප්‍රධාන වීරියෙන් යුතුව වාසය කරනවා. පෙරලා එද්දිත් සතර සම්‍යක් ප්‍රධාන වීරියෙන් යුතුව වාසය කරනවා. ගමනේදිත්
පෙරලා එද්දිත් වාඩිවල සිටියදිත් සිටගෙන සිටියදිත් ඉදිරිය බලද්දිත් දෙපස බලද්දිත් පිංහතුනි කුසල ධර්ම උපදවගන්නා වූ නුවණින් යුතුව වාසය කරනවා. මේ ඇස කන නාසාදී දුහාරුව පිංහතුනි අකුසලයන්ගේ මුදවගන්න තමුන් දක්ෂයෙක් වෙනවා. ඇතුළත තියෙන අවයවයක් කිවා නුවණින් සැලකීම, නුවණින් සලකල පිංහතුනි අර ආකුසල ධර්ම ප්‍රහාණය කරන ඇසින් දකින රූපය මුල් කොටගෙන ආකුසල ධර්ම වැඩෙනව නම් කුසල ධර්ම පිරිහිල යනව නම් එහෙම රූප දැකලා අපට ඇති ඵලය මොකක්ද? කනින් සද්දයක් අහලා ආකුසල ධර්ම වැඩිනවද කුසල ධර්ම පිරිහිල යනව නම් ඒ සද්දය අහලා ඇති ඵලය මොකක්ද? පින්වතිනි කුසල ධර්ම වැඩෙනව නම් ආකුසල ධර්ම පිරිහිල යනව නම් ඒ රූපය දකින්න කල්පනාවට ගන්නවා, කනින් අහන ශබ්දය අහන්න කල්පනාවට ගන්නවා, නාසයට දෙන්න ගඳ සුවඳ එය මුල් කොටගෙන අකුසල ධර්ම වැඩෙනව නම් කුසල ධර්ම පිරිහිල යනව නම් ඇති ඵලය කුමක්ද? පින්වතුනි මේ වටිනා මනුෂ්‍ය ජීවිතය තුළ කල්පනාවට ගන්ඳ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට නම් වීරිය කළ යුතුමයි. සත්‍ය බෝධිපාක්ෂික හැම ධර්මයක් තුළම මේ වීරිය ගැන කතා කළා. ඒ වගේමයි පින්වතුනි මේ වටිනා මනුෂ්‍ය ජීවිතය තුළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීමට බෝධිපාක්ෂික ධර්මයන් ප්‍රගුණ කර ගැනීමට අපට උදව් උපකරන ධර්මයක් තමයි පින්වතුනි ප්‍රඥාව. පඤ්ඤවා හෝති උදහත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛාය ගාමිනියා. පින්වතුනි හට ගැනීමත් නැතිවීම දකින නුවණ තියෙන්න ඕන. ප්‍රඥාව අවබෝධයෙන් යුතුව නිබ්බේධිකාය අවබෝධයෙන් යුතුව කලකිරීම පිණිස මෙයයි දුක, මෙයයි දුකේ හට ගැනීම, මෙයයි දුක් නැති කිරීම, මෙයයි දුක් නැති කරන මාර්ගය කියලා මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නා වූ නුවණ තියෙන්න ඕනේ. ප්‍රඥාව පිහිටන්නේ පිංගතනි චතුරාර්ය සත්‍ය ධර්මය තුළයි. ඉනිසා මේ වටිනා මනුස්ස ජීවිතය තුළ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට නම් අපි වැර වීරිය කළ යුතුමයි. චත්තාරෝමි ලෝකේ අතිබලා බෝසා රාගෝ දෝසෝ මඳෝ මෝහෝ එත්ත පඤ්ඤාන ගහතති. රාගයයි දේශයයි මෝහයයි ආකල්ලි පිංවතුනි එතන ප්‍රඥාව පිහිටන්නේ කියනවා. ප්‍රඥාව පලා යනවා කියන එත්ත ගාදති. ප්‍රඥාව පලා යනවා කියනවා. ප්‍රඥාව පිහිටන්නේ කියනවා පිංවතුනි. එනිසා මේ වටිනා මනුස්ස ජීවිතය තුළ මහා නුවණැත්තෙක් වෙන්නට තමුන් කල්පනාවට ගන්න ඕන. මහා ප්‍රඥාවන්තෝ මහා නුවණැත්තෝ සාරිපුත්ත මහ රහතුන් වහන්සේ ගත්තොත් මහා පැනතියෙක්, මහා ප්‍රඥාවන්තයෙක්, ඒ උත්තම පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ලක්ෂයක් පමණ මහ රහතුන් වහන්සේලා කසාවත පෙරවාගෙන වීතිය වඩිනකොට ඒකාන්ත වශයෙන්ම මේ උත්තම සර්වඥමයි කියලා මනාකොට දැනගෙන මහා සයුර ජලාශ්‍රේණියට අග්‍රයි සර්වඥානෙනි, ස්නේරු පර්වතේ පර්වතේනට අග්‍රයි සර්වඥානනි, හැම නුවණට වඩා බුදු නුවණම අග්‍රයි සර්වඥානනි, සාදු සාදු මම සදා වඳින්නම් කියලා ප්‍රසස්ත විදිහට පින්වතිනි බුදු ගුණ කියන් තේදුනා. ඒ බුදු ගුණ දෙසීම නිසාම පින්වතිනි සාරිපුත්ත මහ රහතුන් වහන්සේ අපේ ගෞතම බුදුසසුන තුළ මහා ප්‍රඥාවන්ත උතුමන් අතර අගතනතුරු ලබන්ට හේතුණා පින්වතිනි. එනිසා මේ වටිනා මනුෂ්‍ය ජීවිතය තුළ ප්‍රඥාව දියුණු කරගන්න ඕන. අපට තියෙන ලොකුම මෙනික තමයි පිංගුත්තිනි ප්‍රඥාව. සත්‍යව පතනව නම් ප්‍රාර්ථනා කරන්න උනන්නේ මහා නුවණැත්තෙක් ප්‍රඥාවන්තයෙක් ලෙස උප්පත්තිය ලබන්න. ඉතින් මේ වටිනා මනුෂ්‍ය ජීවිතය තුළ සත්‍යානුප්‍රාප්තියට පත් වෙන්න නම් ප්‍රඥාව ප්‍රගුණ කළ යුතුමයි. පිංගුත්තිනි ඒකාන්ත වශයෙන්ම මේ ධර්ම මත පිහිටලා සත්පුරුෂ උතුමෝ, කල්‍යාණ උතුමෝ, කල්‍යාණ මිතුරන් ඇති උතුමෝ, සත්පුරුෂ යහළුව ඇති උතුමෝ, පින්වතුනි ඒ ඇසුරට ලැබුණු උතුමෝ සිල්වන්ත ගුණවන්ත ජීවිත ගත කරමින් පින්වතුනි ඒ පංච ධර්මිය මත පිහිටලා මේ ධර්ම හතරත් වඩන්ද කියනවා. රාග ප්‍රහාණය පිණිස අසුභ භාවනාව වඩන්ද, ද්වේෂය දුරු කර ගැනීම පිණිස මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරන්ද, අනවශ්‍ය විතර්කව හට ගැනීම, විතර්ක නැසීම පිණිස ආනාපාන සති භාවනාව ප්‍රගුණ කරගන්න, මම විමීහන ඒ මාන්‍ය මුළු මනින්ම නසන්නට නම් අනිත්‍ය සංඥාව වඩන්න, අනිත්‍ය සංඥාව වඩන
යම් පිංවතෙක් ඇද්ද ඒ පිංවතා අනාත්ම සංඥාව ඒකාන්ත වශයෙන්ම ප්‍රගුණ කරනවා, අනාත්ම සංඥාව තුළ පිහිටනවා, අනාත්ම සංඥාව යම් පිංවතුගේ సంతානිය තුළ තියෙනවා නම් එයා මුළු මනින්ම අස්මිමානිය දුරු කරනවා. මේ මමය, මේ මගේය, මේ මගේ ආත්මය පිංවතනි ඒ මුළු මනින්ම අස්මිමානිය දුරු කරලා මුළු මනින්ම නැති කරලා ඒ අමා නිවනට පැමිණෙන පිංවතනි. එනිසා මේ වටිනා මනුස්ස ජීවිතය තුළ රාග ප්‍රහාණය පිණිස බොහොම වටිනා මේ අසුම භාවනාව ප්‍රගුණ කිරීම. අද පාසල් යන දරුවෝ පිංවතනි කෙලෙස් ධර්මවලට වසඟ වෙලා තියෙන්නේ, විශේෂයෙන්ම මේ දුරකථනයන් නිසා. ඒ දරුවන්ට මේ හොඳ නරක පින්පව් කුසල් අකුසල් වැඩවඩ කීවට තේරෙන්නේ නැහැ. දෙමව්පියෝ අපගවට එක්කන් එනවා, ඇඬු කඳුලින් යුතුව වාසය කරන්නේ, අනේ ස්වාමීනි මෙහෙමයි මෙහෙමයි කියලා කියනවා. පින්වතුනි මේ කෙලෙස් ධර්මෝ ප්‍රගුණ කරන්න, ඩිංග ඩිංග ප්‍රගුණ කරන්න මේ අසුභ භාවනාව, මේ ශාරීරිය දෙතිස් කුණප කොට්ටාසයන් පිළිබඳව කියා දෙන්න මේ දරුවන්ට. ඒ වගේම මෛත්‍රිය ප්‍රගුණ කරගන්න හැටි කියලා දෙන්න මෛත්‍රී භාවනාව. ඒ වගේම බොහොම වටිනා පින්වතුනි මේ අනවශ්‍ය විතර්ක උපදිනවද? කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක, කාම සංඥා, ව්‍යාපාද සංඥා, හිංසා සංඥා, මේවා උපදිනවද පින්වතුනි? චතුරාරි සත්‍ය ධර්මයක් අවබෝධ කරගන්න බෑ. ඒ නිසා ආනාපාන සතිය වඩන ආකාරය මේ වටිනා මනුස්ස ජීවිතය තුළ කියා දෙන්න. ලැබුණු ගෞතම බුදුසසුන තුළ සත්‍යානුප්‍රාප්තියට නම් පින්වතුනි ඒකාන්ත වශයෙන්ම සත්පුරුෂ කල්යාණ උතුමෝ ඇසුරු කරන්ද, ඒ වාගේම සිල්වන්ත ගුණවන්ත දිවි පෙවතක් ගත කරන්ද, දස කතා දෙතිස් කතාවන්ගේ වැලකුණු දස කතාවෝ කතා කරන්ද, ඒ වාගේම අරඹන ලද වැර වීරියෙන් යුතුව වාසය කරන්ද, ඒ වාගේම මෙයයි දුක, මෙයයි දුකේ හට ගැනීම, මෙයයි දුක් නැති කිරීම, මෙයයි දුක් නැති කරන මාර්ගය කියන චතුරාරි සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීමට ප්‍රඥාව දියුණු කරන්න, ප්‍රඥාව දියුණු කරන්න පුළුවන්නේ නුවණින් සැලකීමෙන්මයි. හිරු උදාවීමට පෙර ඇතුව අරුණෝදය පූර්වාංගම වෙනවාසේ ප්‍රඥාව ප්‍රගුණ කරගන්න සත්පුරුෂ ඇසුර නුවණ ලැබිලා අපිත් මේ වටිනා ගෞතම බුදුසසුන තුළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මෝ අවබෝධ කරගන්නවා කියලා උදාර ප්‍රාර්ථනාවක් ඇති කරගන්නට ඕන. රත්නත්‍රේ සතු අනන්තෝ ගුණානුභව බලෙන් උපන්දිනිය සිහිපත් කරමින් ලෝක සත්වයා කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් ධර්ම දහය ආදී කරන්නට යෙදුණා. තම තම නමින් මිය පරලොව ගියව දෙමාපියන් වහන්සේලා, සහෝදර සහෝදරියන්, ඥාතීන් ඒ හැම දෙනාම සිහියට නගාගෙන හදපිරි සද්ධාවෙන් යුතුව ඒ අපේ ඥාති පිරිසට පින්පෙත් අනුමෝදන් කරනවා. ඥාතියෝ මේ පින්පෙත් අනුමෝදන් වෙන්ට ඕන, සැපයෙන් සැපයට පැමිණින්ට ඕන, සැනසීම ලැබින්ට ඕන කියන උතුම් චේතනාවෙන් පින් ටික අනුමෝදන් කරගමු. ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. රත්නත්‍රී සතු අනන්ත වූ ගුණානුභව බලෙන් උතුම් ධර්ම දේශනා බැතිබර දායකත්වයේ දරාගත් සෑම දෙනා සෑම කල්හිම නිදුක්ත්වා නිරෝගීත්වා සුවපත්ත්වා දීර්ඝායු සම්පත්තියම සැලසේවා. පිංගතුන් කරන කියන රැකියාවකට වූ උදාහරු පුණ්‍ය ප්‍රාර්ථනා වූ සියල්ල සඵල වේවා කියලා අපි ආශිර්වාද කරනවා. බුද්ධාදී බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා නිවිසනසී පැමිණවදාලා වූ නිත්‍ය වූ නිත්‍ය සුඛ වූ මధుර වූ අමෘත මහ නිර්වාණ ධාතුව පිණිසම මේ පිනත් පෙරටු වේවා කියලා තුඩුරුවන්ගේ සරණින් අපි හැම දිනාටම ආශිර්වාද කරනවා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං, චිරන් රක්ඛන්තු දේශනං, චිරන් රක්ඛන්තු මම් පරන්ති. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට උදව් වන ධර්මයන් පිළිබඳව ධර්මානුකූලව කරුණු පැහැදිලි කර දුන් දේශකයන් වහන්සේට අපි ආශිර්වාද කරමු.
උන්වහන්සේට මෙවන් ශාසනික සේවාවන් තවදුරටත් කරගෙන යාමට හැකි ශක්තිය ධෛර්ය ලැබේවා, නිදුක් නිරෝගී සැපත ලැබේවා, සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා, පතන්නා වූ බෝධියකින් උන්වහන්සේ නිර්වාණ අවබෝධය ලැබේවා. සාදු. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ මීරිගම නාවාන පිටියේ ගෙදර අමාවිල් ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය මාරස්සන ජාගර ස්වාමීන් වහන්සේ. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. රාත්‍රී 8:00